හරප කියන්න පුළුවන් නා ගෑණි මිනිහයි යමනාප වෙලා දවස් 3යි ඊට පස්සේ මොකද වෙන්නේ වක්කර ළඟ දෙවැතෙන තාලෙට තිත් පැටව උද පැන නැතුවා මිනිහට ඒලුම් නෑ ඒකගේ තාලෙට දිය වැටෙන වක්කඩ මොකද්ද කියලා නම් මගෙන් අහන්න එපා කොහොමුණත් ගෑණි තරහ වෙච්චින්ද තිත්ත පැටිය නම් උඩ පැන පැන නටනවා ඒකට ලොකු හේතුවකුත් තියෙනවනේ ඉතින් ගෑණිගේ අමනාපෙන් තුන් දවසකට පස්සේ මිනිහට ඒකගේ යාළු බැල්මක උත්තේජනයක් ලැබිලා ඒකයි වැස්ස වහින්නට ඉස්සර ආසේ මලා කුලින් විදුලි මිනිහට දැනෙන්න ගන්නවා ගෑණි යාළු වෙන්න ළඟයි කියලා. ඒ පෙනුමෙන් විදුලි කෙටුවාගේ හිත කිති කැවෙන්න ගන්නවා. මිනිහා දන්නවා ඊට පස්සේ ගොරවනවා. ඒ කියන්නේ පුරු සද්දයක් දාලා නිල් වෙන වැඩකට අවස්ථාව ලැබෙන බව මිනිහා දන්නවා. කිව්වට වැසටෙන්නේ නැහැ. ඒක ස්ථිරවම වෙනවා. කිව්වට වස් නැත නිල් පාටින් කතරුදු මල් වැත වත කෙරුවා දැන් නිල් කතරළු පාටින් තමන් වට කරගෙන වැහිවලා වැඩි වෙනවා ඒ කියන්නේ අමනාපේ මනාපට පෙරලිලා වහිනවාමයි එතකොට තිත්ත පැටවුන්ට උඩ පැන පැන සතුට වෙන්න පුළුවන් ඔන්න මිනිහා හිතුව වගේම වැඩේ වෙනවා තුන් දවසක් ආමනාපෙන් සිටි කලු නොකඩු බැල්මෙන් බැලුවා ගෑනු මිනිසුන්ගේ අමනාපකම් බතේ දෙනකම් විතරයි කියලා කියනවනේ දැන් බත ලිපේ ඒ දෙන්න ළඟයි මේ ගෑණිගේ නෝක්කඩු බැල්ම කියන්නේ ඉතින් ගෑනු මනාප දෙන විදියක් ලුව කතාවකුත් තියෙනවනේ ගෑනු බෑ කියන්නේ හා කියන එකට කියලා එතකොට ගෑනු හා කිව්වොත් ඒ කියන්නේ මේ බෑ කියන එකටද නෑ බං ඒත් හා කියන එකට තමයි තේරෙනවනේ මේ මිනිහගේ ගෑණි ඒ කියන්නේ ආදර භාෂාවට කලු අමනාපය දුරු කරගෙන නෝක්කඩු තොදොල්වීමකින් තමන්ගේ මනුස්සයාට එකඟ වුණා ඊට පස්සේ තමයි ඉතින් නියම වැඩේ වෙන්නේ ගල මතු පිට මල පිපෙන් ගල මතු පිට මල පිපෙන් මල වට බඹරිඳු නටන්න මල වට බඹරිඳු නටන්න ඕන්න වහිනෝ ගඟ පිරෙනකම්ම වහිනවා අන්තිමට ගඟ උතුරලා පිටරත් ගලනවා ඕන්න එතකොටයි මේකගේ හිත පිරුනේ පාව් තුන් දවසකට පස්සේනේ ඒ වැඩේ නම් ඉවරයි හැබැයි මේ අනියම් අසම්මත ගෞදවයක් නම් නෙවෙයි සාධාරණ අතිමානුෂීය සහ සම්බන්ධයක් ඒ හින්දනේ මිනිහා මෙහෙම කියන්නේ ගලා හැලෙන වැහි වතුර වගේනුම එනාවයන් කළු එනාවයන් ගලා හැලෙන වැහි වතුර වගේනුම එනාවයන් කළු එනාවයන් වැඩේ ඉවර වෙලා වැහි වතුර උඩ ඉඳගෙනම නොනවත්තාම වස්සෝන තමංගි කරගත්ත කෙනා කාලෙකින් අහුණා මේම තමයි නේ ආ වෙලා මගේ ඉනාවකින් තව ඉනාවෙන් කලු ඉනාවෙන් වෙලා මගේ ඉනාවකින් තව ඉනාවෙන් කලු ඉනාවෙන් ඉනාවෙන් කලු ඉනාවෙන් ඉනාවයන් කලු ඉනාවයන් කිය කිය ඉන්න මේ දෙන්නගේ රූපේම අවා ගන්නකෝ
මූට ඇති වෙන්නෙම නැහැ. ඒකයි හිනාවයන් තව හිනාවයන් කලු කිය කියා එතනම වෙලා කොඳුරන්නේ. අම්මා පල්ලා මේ විදියට කියපු මාව මරාගෙන කන්න හිතෙනවනේ. ඈ මේ සින්දුව සංගීතවත් කරලා කිව්වේ අමරදේව. ලිව්වේ මහගම සේකර. ඔන්න ඔන්න ආපහුපත් වුණා. අමරදේවයි සේකරයි මෙහෙම කුණු හර්ප කියනවද යකෝ? ඈ සමාවෙන්න සමාවෙන්න සමාවෙන්න. ඇත්ත මේක නෙවෙයි. මේ වචන තියෙන කවිය හමු වෙන්නේ සේකර ලියපු හෙට ඉරක් පායයි කියන කවි පොතේ. වගාබිම පාළු ආසන්නයක තියෙන පරිසර අධ්‍යක්ීම් ලබන ගොවියා හාත්පසින් මෙන වැහි බලාපොරොත්තු හින්ද ඉපිලෙනවා. සමස්ත කවියම ඒ ගොවි හිත දිගාරින්න. ඉතින් සුන්දර අත්අදා බැලීමකින් යුත් ආකෘතියක් තියෙන මේ පරිසර වැණුම් කවියකට මං කරපු අපරාධෙනේ. ඉතින් හෙට ඉරක් පායයිද? අපි සින්දු ආරින්දිමු. වැහි වැහැලා ගඟ පිරෙන් ගඟ උතුරා හිත පිරෙන්